वर्ग बी ऋण विस्ताय ए बी वर्ग मेगा මේගාන සාධක සාධක කියලා තියෙනවා. එතකොට මේගාන අපි අර කලින් කියලා දීපු ගාන වගේ නෙමෙයි. ඉතින් අපිට මොකෝ? හරි. කලින් කියලා දීපු ගාන වගේ වෙන්න ඕනේ නෑ නේද ඔක? අපිට අදාළ නෑ ගානක් හදන්න කිව්වම අපිට තියෙන හදන්න. එතකොට මෙන්න මේව ගානක් තියෙනවා. මොකද්ද කරන්නේ? සාධක හොයන්නේ. කොහොමද සාධක හොයන්නේ? කැමැති කමයක කැමැති විදියකට සාධක හොයන්න ඕන. මුලින්ම මොකද්ද කරන්න ඕන? මුලින්ම කිය ඒකක් එලියට ගන්න මේ ඒ යක් නමේ නෙමෙයි මේ ඒ හැම පදයකම ඒ පොදුයි ඒකක් එලියට ගත්තාම 24යි ඒ වර්ග වෙන 17යි AB වෙන 20යි B වර්ග අන්න ඊට පස්සේ අපි අර තිල්ප අලුතෙන් ඉගෙන ගන්න මේක වැඩි කරාම 24 එන්න ඕන 24 කියන්නේ 8 වරක් 3 නේ ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 20 කියන්නේ 4 වරක් 5 ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 17ක් එන්න ඕන ඒ කියන්නේ 20 වර 24 වරක් 20 තියුණාත් ඒ දෙන්නගේ පරතරය 4යි පරතරය 17ක් එන්න ඒ කියන්නේ 20ට වඩා අඩු සංඛ්‍යාවක් ගන්න ඕන මම ගත්තොත් 16 වගේ 8යි 2යි 16 ගත්තොත් 2 4 8 16 ගත්තොත් මෙතන 10යි 30 මේ දරණගේ පරතරය 14යි මට ඕන 17 එහෙනම් 14ට වඩා 15ක් ගත්තොත් 15 තර 2 4 8 16 32 වඩනේ හරි එතකොට එනවා a වාරයක් 24යි a වර්ග ඍණ 17 වෙනුවට ගන්න පුළුවන් ධන මේක ධන වෙලා මෙතන ඉන්නේ ධන 15යි AB වෙන 31යි AB වෙන 20යි B වර්ග සමානයි A වාරයක් මෙතන දෙකෙන් එළියට ගන්නවා පොදු සාධකයක් 3ක් ගන්න පුළුවන් 3යි A එළියට ගත්තාම ඉතුරු වෙනවා අටයි A ධන 5 වෙන මේ දෙකෙන් එළියට ගන්න පුළුවන් 8ක් ඉතුරු වෙන 4 4යි d එකක් එළියට ගත්තාම 8යි a විතර 5යි b එකක් වෙනවා 8යි a ධන 5යි b ඒ වාරයක් 8යි a ධන 5යි b තියෙනවා 3යි a ඍණ 4යි b වරහන ඇතුලේ තවත් වරහන දානකොට සංගල වරහන පොතු වරහන එහෙම තියෙනවනේ. ඔව් එහෙම නීති තියෙනවා. ඒක අර නිකන් ලස්සනට හදපු එක. ඒ කියන්නේ මේ ගණන් වලදී අර ස්පේල් පැහැදිලිතාවය වැඩි කරන්න දීපු එකක්. දැන් අපි A level mark කරනකොට ওই වරහන් වල මොන වරහනද තියෙන්නේ කියලා ඒකට ලකුණු අඩු කරන්නේ නැහැ. එහෙම. එතකොට මම මෙතන මේ විශේෂම මම මෙතන පොතු වරහන මකරත් පොතු වරහන දැම්මා. හැබැයි ඉතින් පොදු වරහන කියලා එහෙම වරහන් වලට අපි කඩන්නේ නැහැ එළවල. එළවල වල අර ඕලෙවල් කාලේ ඉගෙන ගත්තු තියරි ටික ඒ විදිහටම තියෙනවා. වැඩි කිරීම ඒ කියන්නේ වරහන ගන්න කොට මුලින්ම නිකන් සාමාන්‍ය වරහන ඊට පස්සේ පොදු වරහන ඊට පස්සේ සංගල වරහන. එහෙම සංගල වරහන එහෙම ලොකු. එහෙම පිළිවෙල නැද්ද? එහෙම ඉගෙනගෙන නැද්ද? එහෙම මේ පිළිවෙලක් තියෙනවා. එහෙම එකක් තියෙනවා කියලා මම දන්නවා. ඇත්තටම මොකද්ද කියලා දන්නේ නැහැ. يعني වැඩක් නැහැ. හරි ඒක වැඩක් නැහැ එහෙම දේවල් තියෙනවා නම් වැඩක් නැහැ කියලා අයින් කරන්න එපා මේ දේවල් ඔයගොල්ලෝ මතක් කරගන්න මට වැඩක් නැහැ මම ඒක නිසා එක මතක් කරගන්නේ ඔයගොල්ලන්ට වැඩක් වෙයි
ඔන්න විදිහට ඒ සාධකයේ තියෙනවා. අපි ඊට පස්සේ අද කොට එකක් අමාරු ගානක් කියලා එකක් 27 වෙනි ගාන පොඩ්ඩක් හදමු බලන්න. 27 වෙනි ගාන මේක ලියා ගන්න ලියපු නැති ළමයි. ටියුට් එකේ තියෙන 27 වෙනි ගාන x වර්ග ධනයේ ඍණ ඒරිණ එකවරයක් ඒරිණ දෙක කියලා ගාණක් තියෙනවා. මෙන්න මේ ගාණ හදන්න ඕන. ඒකට මම අර සාම්ප්‍රදායික ක්‍රමයට යනවා. මොකද ඒ ක්‍රමය අපි දැන් ඉගෙනගෙන තියෙනවනේ යම් කිසි ක්‍රමයක්. මෙතනදී අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම ගාණක් තියුණොත් x වර්ග ධනයේ ඍණ දෙක කියලා ගාණක් තියෙනවා අපි මොකද්ද හොයන්නේ? මොකක්ද අපි එකෙන් හොයන්නේ වැඩි කරාම ඍණ දෙක වෙන්නයි එකතු කරාම ධන එක වෙන්නයි පුළුවන් සාධක දෙකක් නේ අපි හොයන්නේ නේ නේ අපි එහෙනම් දැන් හොයමු වැඩි කරාම මොකක් වෙන්නද මෙන්න මේ වැඩි කරාම එන්න ඕන සංඛ්‍යාතක සාධක දෙකක් එන්න ඕන වැඩි කරාම ඍණ ඒ ඍණ එක වාරයක් ඒ ඍණ දෙක මේ සංඛ්‍යා දෙක එකතු කරාම ධන එක එන්න ඕන වැඩි කරාම මේ ඉලක්කම එන්න ඕන එකතු කරාම මේක එන්න ඕන එතකොට මේක සාධක කැඩුවාම එන්නේ මොකද්ද සාධක කැඩුවාම තියෙනවා ඒ ඍණ එක එක වාරයක් ඒ ඍණ එකයි ඒ ඍණ දෙක මේක තනි පදයක් අනිත් එක තියෙනවා ඒ ඍණ එක වාරයක් ඒ ඍණ දෙක තියෙනවා ඒ ඍණ දෙක වාරයක් ඒ ඍණ එක තියෙනවා එකතු කරාම ධන එක එන්න ඕන වැඩි කරාම ඍණ සංඛ්‍යාවක් එන්න ඕනේ. එතකොට එක සාධකයක් ඍණ වෙලා එක සාධකයක් බණ වෙන්න ඕනේ. මේක කොහොමද වෙන්නේ? මේක වැරදීනේ. මේක මේ දෙක ගත්තොත් මට එකතු කරාම එකක් ඍණ වෙලා එකක් බණ වෙන්න ඕනේ. මේක ඍණ වෙලා මේක ධන වුණොත් මොකද වෙන්නේ? මේක ඍණ වෙලා මේක ධන වුණොත් ඒක ඒ කැපිලා ගියලා බණ එකයි ඍණ දෙකයි කියලා ඍණ එකක් වෙනවා. මේක එන්නේ නැහැ. මේක මේක ධන එතකොට මේක ඇල්ලම මෙහෙම ලියන්න ඒ ඍණ එකයි ඒ ඍණ දෙකයි කියලා මේක ධන වෙලා මේක ඍණ වුණොත් ඒ දෙක එකතු වුණොත් මොකද වෙන්නේ ධන එකේනවා එහෙනම් අපි වෙන වෙන විදිහ වලට හොයන්න ඕනේ නැහැ මේක ඇතුළේ උත්තරේ තියෙනවා නම් අපිට එතනින් යන්න පුළුවන් ඔගොල්ලෝ ඒක හොයන්න උත්සාහ කරේ නැහැ නේද බුදුම්බෝ කියලා මේක නිකන් අමුතු උත්තරයක් තියෙනවා කියලා හිතලා හිත ගාන හදන්න උත්සාහ කරා මිසක් වැඩි කරාම මේ දෙක ඇතුලේ ධන එකක් එන්න පුළුවන් කියලා අපි කවදාවත් හිතුවේ නෑ මේක එන්නේ නැහැ මේකේ නම් එතකොට මට එක වෙනුවට දාන්න පුළුවන් x වර්ග ධන එකනේ ධන එක වෙනුවට දාන්න පුළුවන් ධන ඒ ඍණ එකයි x ඍණ ඒ ඍණ දෙකයි x කියලා ධන එක කියන එක වෙනුවට මේ ධන එක වෙනුවට ඒ ඍණ එක ඍණ ඒ ඍණ දෙක කියලා දාන්න පුළුවන් ධන එක වෙනුවට ृण उत्तर कुछ लक्षण कुछ